වසරේ මැයි මාසේ 24 වෙනිදා මේ විදියටම සාමකාමී උද්ඝෝෂණයක් කරා මේම ස්ථානයේදීම එදා අපි ලිඛිතව බාර දුන්නා ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිතුමාට අපි මුණ දීලා තියෙන වර්තමානයේ ගැටලු තත්ත්වයන් පිළිබඳව අපිට ගෙවිය යුතු මුදල ඒ විදිහ තිබ්බා බිලියන 23ක් නමුත් සාමාන්‍ය අධිකාරිතුමා එදා අපිත් එක්ක සාකච්ඡාවේදී පොරොන්දු වුණා අපිට මිලියන 100 බැගින් ලබා දෙන බවටත් එතෙන් සිට ඉන් ඉදිරියට ජල විදුලි බලාගාර නඩත්තු කටයුතු ඒ සේවක වැටුප් සිදු ගැටලුවක් නොවී ඉදිරියට පාත්තාගෙන යන්න පුළුවන් විදියට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවට. නමුත් ඒක වචනයක් බවට විතරක් පත්වෙමින් වර්තමානයේ වෙන විට ඒකේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට බිලියන 35ක් වෙලා තියෙනවා සමස්ත ලංකා උනාජනීය බලාගාරවලට ගෙවිය යුතු මුදල ලංකා විදුලි බල මණ්ඩලය විසින්. මේ වෙනකොට මූල්‍යමය දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා අපි සියලු බලාගාරවල පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක් සහ සේවක වැටු කප්පාදුවකට ලක් වෙලා එසේම යාන්ත්‍ර සූත්‍රවලට අවශ්‍ය මතර කොටස් සුදයක් අපිට ආනන්‍ය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා වර්තමානයේ වෙනකොට සියලුම බලාගාරවල වැසී යාමේ ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙනවා. ඉල්ලීමක් කරන්නේ පැහැදිලිවම අපිට සාධාරණයක් කරන්න අපි පාරට වැටිලා තත්ත්වෙට දැන් ඇවිල්ලා තියෙනවා. අපේ සේවක අපේ අතිකාල දීමනා කප්පාදුවකට ලක් කරලා තියෙන වර්තමානයේකට වැටු භාගයේ ගෙවන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ ඉදිරියට අපේ රැකියාවල් අහිමි වීමේ ප්‍රවණතාවයක් දෙනවා. මින් ඉදිරියට අපි මේක මෙතනින් නොනවත්තා මේක අවසන් ක්‍රියාදාමයක් දක්වා නොකඩවා කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.